සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින්. මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රාජිත 30 තෙක් රිමාන්ඩ්. රාජිත හැංගුණු තැන. තුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආරක්ෂාව සහිතව එතුමියගේ නිවසේ ගත කළාය කියන කාරණාව තමයි බෙදුම් වාදය පෝෂණය කරන පෙළපොත් කුමන්ත්‍රණය මේ රට බෙදන් ඉතාම බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා පාසල්වල භාවිතා වන පොත්පත් වලින් ළමුන්ගේ හිත් තුළට දාන මතවාදය ගැන කඩිනමින් විමර්ශනයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා මහා ගෙදර වගකීම සුදත් රෝහණ බහර ගනි අපිට නැවතත් සුවඳින් රූපවාහිනි සේවය අංක 1 නාලිකාව බවට පත් කරගන්න කිසිම සැකයක් නැහැ කියන විශ්වාසය මා තුළ ඉතාම හොඳින් තියෙනවා. සිය දිනකු රැගත් කසස්ථාන ගුවන් යානය අනුතුරක. දින දෙකක් කතුරුතන්ව සිට ඊයේ රාත්‍රියේ රෝහල්ගත වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව මෙහෙවූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු අධිකරණයට අපේක්ෂිත අප අයදුම්පත් ඉදිරිපත් කළේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණද පසුගිය දින දෙකේදී ඔහු සොයා ගැනීමට නොහැකි වුණා එහිදී රාජිත සේනාරත්න මහතාට අයත් කොළඹ බේරුවල සහ වාද්දු වෙන ප්‍රදේශවල පිට නිවාසවලට පොලිසිය ගමන් කළද ඔහු එම එක් නිවසක හෝ සිටියේ නැහැ. ඔව් හරි. එවැනි තත්වයක් හමුවේ ඔහු ඊයේ පස්වරුවේදී නාරාහෙන් පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. මොකක් තත්ත්වද? නෑ නෑ රාජිත මහතුමාව මේ මේ මෙතන ස්පිතාලේ මේ නවත්තලා තිනවා කියලා ආරංචි වුණා. ඒ ඉඳ මේ එතුමා බලන්න ආවා. නම් බලන්න හම්බුනේ නැහැ. එතුමා මෙච්චර කාලයක් කොහෙද හිටියේ? ඒක නම් මම දන්නේ නැහැ. ඉතින් ඒක නම් එතුමාගේම තමයි අහන්න ඕනේ. ඇයි එතකොට හදිසියෙම දැන් රෝහල්ගත වෙන්න හේතුවේ එතුමා? ඒකත් එතුමාගේ තමයි අහන්න ඕනේ. එතුමාගේ ශරීර සෞඛ්‍යය ගැන ඉතින් එතුමානේ දන්නේ. ඉතින් ඒකට මට උත්තර දෙන්න බෑනේ. ඔයා ඒත් සමගම රාජිත සේනාරත්න මහතා ඇතුළත්ව සිටි පෞද්ගලික රෝහල වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ සහ අද පෙරවරුවේ ගමන් කළා. ආන්දෝලනාත්මක සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයක් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකරුවන් දෙදෙනා අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. පසුව නඩු විභාගය ආරම්භ කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙන වේ ඉදිරියේ එදී මහේස්ත්‍රාත්වරයේ විමසා සිටියේ සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති රාජිත සේනාරත්න මහතා මේවන විට අත්අඩංගුවටගෙන තිබේ ද යන්නයි. එෙහිදී අධිකරණයේ හමුවේ කරුණ දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැඟව සිටි බවයි. පසුව ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. සැකකරු අධික රුධිර පීඩනයෙන් සහ ආතතියෙන් පෙළෙන බවද රෝහලේ වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා. මෙම සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අදාළ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව ලැබෙනතුරු බලා සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඊයේ රාත්‍රියේ සිදු වූ බවයි වාර්තා වන්නේ. ඔහු අසලට යාම නුසුදුසු බව ප්‍රකාශ කර ඇතැයි දිලිප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහෙන් පිට ලංකා රෝහලේ හෘද රෝග අංශයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද දහවල් 2:10ට පමණ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. මෝසමක් මත ඉදිරිපත් කළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම දැනුම් දීම සිදු කළේ. සැකකරු අප මත මුදාහැරී හොත් පරීක්ෂණවලට බාධා සිදු විය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසටද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මෙම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ඔහු රැඳී සිටින ලංකා රෝහල වෙත ගමන් කිරීමට තීරණය කළා. එෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් අදාළ පරීක්ෂා කිරීම සිදු කළ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. එෙහිදී රාජිත සේනාරත්න මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උසාවියෙන් නියෝගයක් දුන්නම අත්අඩංගුවට ගන්න කියලා පොලිසියට. කවදාකවත් මේ මන්ත්‍රීවරයා ගම රටා තැහැරලා හැංගිලා හිටියේ නෑ. මේ රාජිත සේනාරත්න කියන වීර චරිතය තමයි උසාවි නියෝගයේ එනකොටම හැංගුණා. දැන් මේගොල්ලොන්ට තියෙන චෝදනාව ගැන සලකා බලලා අත්අඩංගුවට ගන්න නියෝගයක් දුන්නොත් අධිකරණයේ ඒගොල්ලොන්ට ඒ අධිකරණය ස්වාධීන නෑ. හැබැයි අපවිල්ලලා අප හම්බුනාම ස්වාධීන වෙනවා ඒ අධිකරණය. සුදුයන් සම්බන්ධයෙන් මේ මිනිසු දෙන්නා ඇවිල්ලිවල රාජදැමතුමාට කියනවා අපි තමයි මේ ආවල් කාලේ සුදුයන්ලි ලෙව්වේ. අනේ ආහෙමද එහෙනම් එන්න ආවල් තැන්ටවල ප්‍රෙස් එක කරන්න. ඒතර ඒගොල්ලන් අහනවා රාජදැමතුමාගෙන් සර් අපිට ප්‍රශ්නයක් වෙයිද? එහෙම වුණොත් සර් අපි බේර ගන්න. හරි හරි ඒක බගෙන බවෙන්න බව ඔයාලා කියන්නකෝ ඔයාලා දන්නද? මේක මේ මිනිසු කිව්ව ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ. යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේවැනි චෝදනාවක් ඉදිරිපත් කරා නම් ඒ චෝදනාවේ ඇත්ත නැත්ත සහ ඒ චෝදනාවේ නීතිමය තත්ත්වය තමන්ගේ නීතිඥවරයන් හරහා හෝ තමන්ගේ නීතිය පසුනඳ කටයුතු වලට සහයෝගය ලබා දෙන්නේ. මේ නොයෙකුත් කතා අතර කීවට පහුගිය කාලේ එහෙම ආත්ම ශක්තියක් තියෙන චරිත නෙමෙයි හැටියට දකින ඉතා දුර්වල චරිත හැටියට අපි දකින්නේ චරිත. තාම හොඳින් එක්සත් ජාතික පක්ෂයට මතක් කරන්න ඕනි එදා ඔවුන් දේශපාලන වශයෙන් දඩුවම් දෙන්න අපේ මන්ත්‍රීතුමාලා සිරබාරයට ගනින්දී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරපු කිසිම කෙනෙක් මේ ආකාරයට මේ මේ නීතියට පිටින් යන්න කටයුතු කරේ නැහැ. ඔවුන් නීතියෙන් සැඟව හිටින්න උත්සාහ කරේ නැහැ. කොළඹ පෞද්ගලික රෝහලකට ඊයේ රාත්‍රියේදී රාජිත සේනාරත්න මහත්මයා අරණත්තල් පප්පා වගේ සංග්ලාස් දෙකක් දාගෙන හොරෙන්ම ඇවිල්ලා ඇතුළත් වෙලා තියෙනවා. ඇතුළත් වෙන්න කලින් එතුමා කොහෙද හිටියේ කියලා හොයලා බලනකොට අපට දැනගන්න ලැබෙන තොරතුරු වලට අනුව නම් එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආරක්ෂාව සහිතව ටොරින්ටන් ප්‍රදේශයේ එතුමියගේ නිවසේ ගත කළාය කියන කාරණාව තමයි දැන් සමාජීය කතිකාවකට ලක් වෙන්නේ. ඉතින් පාසල් පෙළපොත් තුළින් ළමා මනස විකෘති කරන කුමන්ත්‍රණකාරී බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලද මැදිහත් වීම මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිළිබඳ කඩිනමින් විධිමත් විමර්ශනයක් සිදු කරන බවයි අග්‍රමාත්‍යවරයා පවසන්නේ. දහම් පාසල් සිසු නිපුණතා ඇගීම් උත්සවය අද පැවැත්ුණා. වවුනියාව ඉරට්ටපෙරිය කුලම් පෙරකුම් මහාවිද්‍යාලයේදී උත්සවය පැවැත්ුණේ. මෙම වසරේ දහම් පාසල් තරඟ වලින් දක්ෂතා දක්පු දරුදරියන්ට අග්‍රාමාත්‍යවරයා අතින් මෙදී සාධක පත් ප්‍රදානය කෙරුණා. මේ වන විට රටට ජාතික නායකයෙක් බිහි වී තිබෙන නිසා අපි හිතනවා 2020 මේ රටට මා හිතන්නේ වාසනාවන්ත යුගයක් උදා වෙයි කියලා. ඒක හැබැයි රටේ නායකයාට තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. රාජ්‍ය සේවය ඒ වගේම තනතුරු හරියටම ක්‍රියාත්මක වෙන්නට වෙනවා. බිදුම්වාදය පෝෂණය කිරීමට මෙන්ම රටේ සංස්කෘතිය හා සදාචාරය විනාශ කිරීමට පසුගිය රජයේ සමයේ පාසල් පෙළපොත්වලට එකතු කර ඇති යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවයි අග්‍රාමාත්‍යවරයා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ. අපි දැක්ක බෞද්ධයන් විසින්ම බෞද්ධාගමට ගරහන එක හාමුදුරනේ සිංහල කමට ගරහන එක අන්තිමට ඒක ස්ටයිල් එක මොස්තරයක් බවට පත් වුණා. සිංහල ඡන්දවලින් බලයට පත් වෙන දේශපාලඥයින් පවා සිංහල බෞද්ධයන්ට මහා සංගරත්නයට ප්‍රසිද්ධියේ අවමන් කළා. මේ රටේ ඉන්න වෙන කිසිම ජාතියක හෝ ආගමක අය ඔය විදියට තමන්ගේ ජාතියට ආගමට ගැරුවේ නැහැ. දිනකට හරි දාම් පාසලකට ගිහිල්ලා හිටියනම් කිසි දිනක ඔවුන් පාවිච්චි කර සමහර වචන පාවිච්චි වෙන්නේ නැහැ. අපි ළමයින්ගේ හිත් තුළට දාන්නේ මොනවද කියන එක ගැන විශේෂයෙන්ම ප්‍රේෂං වෙන්න ඕන යුගයක් මේක. විදේශීය මුදල් වලින් පවත්වගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපනයේ ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියෙනවා. මේ රටේ ප්‍රධාන පෙළේ විද්වත් භික්ෂුන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරලා තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා පසුගිය දවස්වල. ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර ආණ්ඩුවෙන් අච්චු ගහ පොත්වල උතුරු නැගර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙනවා. දැන් මේකින් තරුවා තුළ ඇති වෙන්නේ මොකක්ද? සිංහල අලුත් අවුරුද්දක් සමහර පොත්වල හලලා හම්. අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න සිංහල දෙමළ ක්‍රිස්තියානි හින්දු සියලු දෙනාගේ මේ පෞල් සංස්ථා බිඳ දමන්න ළමුන්හා දෙමව්පියන් අතර ළමුන්සා ගුරුවරුන් අතර ළමුන්හා ආගම් අතර සම්බන්ධතා බිඳ දමන්න ඉතාම බලගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. රට තුළ පාසල්වල භාවිතාවන පොත්පත් වලින් ළමුන්ගේ හිත් තුළට දාන මතවාදය ගැන කඩිනමින් විමර්ශනයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මහා සංගරත්නයේද එස්.එම්. චන්ද්‍රසේන, එස්.පී. දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ද රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා.
සම්මානනීය සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලේ නව සභාපතිවරයා ලෙස අද වැඩ බාර ගත්තා. මාධ්‍යචාලේ තවත් විධායක නිලධාරීන් කිහිප දෙනෙකුම අද දිනේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. එමෙන්ම තවත් රාජ්‍ය ආයතන රැසකට පත් කළ නව නිලධාරීන්ද අද වැඩ බාර ගත්තා. දශක 3කට අධික කාලයක් තිස්සේ නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත සුදත් රෝහණ මහතා විශිෂ්ට කලා නිර්මාණ රසක් හෙළ කලාකෙතට දායාද කළ නිර්මාණ ශිල්පියෙක්. අමුදරුවෝ, කරුවල ගෙදර, සොයන්ජාත, ගිරිකුල, අවිඳු අඳුර, නිලානන්දය, වනමදුලේ වසන්තය, බැද්දේ ගෙදර, ස්වර්ණ තිසරාවි ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනෙනවා. සුදු කළුවර ආදී චිත්‍රපට මෙන්ම වාර්තා වැඩසටහන් රසක්ද ඔහු නිර්මාණය කර තිබෙනවා. සිය නිර්මාණ වෙනුවෙන් ඔහු ලැබූ සම්මාන සංඛ්‍යාවද ඉමහත්. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, රාජ්‍ය ටෙලි සම්මාන, සුමති, රයිගම්, සිග්නිස් ආදී මෙරට සෑම සම්මාන උළෙලකදීම පාහේ ඔහුගේ නිර්මාණ විශිෂ්ට ඇගයීමට ලක් වුණා. සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ සභාපති ධුරයේ වැඩ බාර ගත්තේ ආගමික වතාවත් මැදෙයි. ආයතනයේ කාර්ය මණ්ඩලය සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව මාධ්‍යචාලයේ සේවක හමුවක්ද පැවැත්ුණා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනාවක්ද සිදු කළා. රූපවාහිනී මාධ්‍ය මහගෙදර හැටියට සලකන ස්වාධීන රූපවාහිනී සේවයට අපි බොහොම ඇලුම් කළ මාධ්‍ය ආයතනයක්. පසුගිය කාලේ ඇලුම් නොකළ මාධ්‍ය ආයතනයක්. මේ ආයතනයත් රට වගේම නායකහිපු ආයතනයක්ද. ඒක හූරගෙන කාලා තියෙන බව මම දන්නවා. ඒ කාලා හපයක් අපිට හම්බුණා කියලා කිව්වොත් නිවැරදි. ස්වාධීන රූපවාහිනී සේවයේ ඉතාම ජනප්‍රිය ගුවන් විදුලියකුත් බද්ද තිබුණා ලක්හඬ. ඒකත් කෑවද. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා වහාම ලක්හඬ නැවත ස්ථාපිත කළ යුතු. මේ සේවක පිරිස අවංකව කැපවීමෙන් වැඩ කර සේවක පිරිස තමන්ගේ දීපලක් හැටියට සලකලා මෙහි සේවක පිරිස කටයුතු කළා. අතිවිශාල මුදලක් ස්ථීර තැන්පතු හැටියට බැංකුගත කළා තිබුණා. අවසානයක් කළා බොහොම සොච්චමක් ඉතුරු කළා තියෙනවා. මානසිකව සන්නද්ධ කරන්න, අපේ කමතුලින් සන්නද්ධ කරන්න අපිට තිබුණේ ස්වාධීන රූපවාහිනී සේවය. ඒ නිසා අලුතෙන් මේ නොපිට පෙරළූ මේ ආයතනය හරි පිටට ගැනීම අභියෝගය. චින්තන විප්ලවයක් මේ රටේ කළ යුතුයි. මාධ්‍ය කියන්නේ ඇස් දෙකයි කන් දෙකයි. මේ දෙක හරියට හැදුවොත් මේ රටත් අපිට හදන්න පුළුවන්. ඒක නිසා ඇස් දෙක කන් දෙක හදන්න ආයතන දෙකක් මෙතන තියෙනවා. එකක් ලක්කඳ, අනෙක ස්වාධීන රූපවාහිනී සේවය. මේ දෙක හරියට සකස් කරොත් රටේ ජනතාවත් අපිට අනිකුත් මාධ්‍ය ආයතනවලටත් ආරාධනා කළා මේ රට උතුම් රටක් අපිට කරන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ නව සභාපති සුදත් රෝහණ මහතාද සේවක පිරිස ඇමතුවා. දැන් මේ කතා කරපු වෘත්තීය සමිති සංගයෙන් මේ කතා කරපු කරුණු කාරණා අහපුවාම මෙතෙන්ට ආවට වැඩිය සතුටකින් මේ වක්කීම් බාර ගන්නවා කියන කාරණාව මම කියන්න ඕනේ. මම අභියෝග වලට කැමති. මම අභියෝග වලට බය නැහැ. මම අභියෝග වලට මූණ දීලා තියෙනවා. ඒ වගේම අපේ සහෝදර හිතවතුන් කීප දෙනෙක් තමයි ජාතික රූපවාහිනී සේවයට පත් වෙලා තියෙන. උන් සමගත් මම සාකච්ඡා කළා. ඒ නිසා අපිට ඇත්තටම රාජ්‍ය නාලිකා දෙක විදියට අපිට යහපත් කලා නිර්මාණ බිහි කරන්න, යහපත් කලා නිර්මාණ බිහි කරන නිර්මාණකරුවන්ට යම්කිසි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් තැනක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. හැබැයි මම රාජ්‍ය නාලිකා දෙක පමණක් නෙමෙයි, මේ රට තුළ තියෙන සියලුම නාලිකා සඳහා යම්කිසි ජාතික ප්‍රතිපත්තියක් ඇති විය යුතුමයි. අතිගරු ජනාධිපතිතුමත්, අතිගරු අග්‍රාමාත්‍යතුමත් මේ මතය තුළ ඉතාම පෙනී සිටිනවා. අද මම හිතන 75%කට වැඩි ගුවන් කාලයක් ආවරණය කරන්නේ විදේශ අනුකාරක ටෙලි නාට්‍ය. මොනවද මේ වලින් අපේ හාමුදුරුවනේ වපුරන්නේ? වෛරය, ක්‍රෝධය, අන්‍යම් සම්බන්ධතා. ඉතින් ඒ නිසා සියලුම වෘක්ෂයන්ට වඩා ඉහළින් ඉන්න වනස්පතියක් විදිහටයි මම ස්වාධීන රූපවාහිනී සේවය දකින්නේ. ඒ නිසා අපිට සතුටෙන් ජීවත් වෙන පවුලක් කියන සංකල්පය අතිගරු ජනාධිපතිතුමාගේ තියෙන ඒක ඉතාම නිර්මාණාත්මකව අපිට ජනතාව තුළ ඒත්තු ගන්වන්න පුළුවන් තමුන්නාන්සලා සියලු දෙනාගේ සහය මත රසික
ලබාගත්තේ අවසාන ප්‍රතිඵලය තමයි යහපත් මිනිහෙක් තැනීම. අපිට නැවතත් සුවඳින් රූපවාහිනී සේවය අංක 1 නාලිකාව බවට පත් කරගන්න කිසිම සැකයක් නැහැ කියන විශ්වාසය මා තුළ ඉතාම හොඳින් තියෙනවා. නැවත ලක්ඛණ්ඩ විදියටත් සුවඳින් රූපවාහිනී නැවතත් සුවඳින් රූපවාහිනී විදියටත් අපි අනිවාර්යයෙන්ම ස්ථාපිත කරමු. මේ 2020 නිසා සුවඳින් රූපවාහිනී සේව නව දැක්මක්, නව චින්තනයක්, ඒ වගේම ප්‍රේක්ෂක රසික ප්‍රජාවගේ චින්තනය දියුණු කරන මම හිතනවා සරසව්‍යක් පාසලක් පන්සලක් කෝවිලක් විදියට ජනතාව සුවපත් කරන ආයතනයක් බවට අපිට පත් කරන්න පුළුවන් වෙයි. මේ අතර ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස නලින් කුමාර නිශ්ශංක මහතාද අද වැඩබහර ගත්තා. ජාතික රූපවාහිනී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද ඒ මහතා කලක් කටයුතු කළා. KIU පෞද්ගලික විශ්වවිද්‍යාල ජාතික අධ්‍යාපන අංශයේ දේශකවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරනවා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ලෙස සුදර්මන් රදලේකුඩ මහතා වැඩබහර ගත්තා. ජේෂ්ඨ මාධ්‍යවේදිකා වන ඒ මහතා මීට පෙරද ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ලෙස සේවය කළා. පසුගිය යහපාලන සමයේ ඒ මහතා දේශපාලන පරිගැණීම් වලටද ලක් වුණා. මේ අතර තවත් රාජ්‍ය ආයතන කීපයක ප්‍රධාන නිලධාරීන් සිය රාජකාරී කටයුතු අද ආරම්භ කළා. වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කළ දමිත වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් මැදේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. නිතින්ජ සාගලා අභය වික්‍රම මහත්මිය වැඩබහර ගත්තේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිවරිය ලෙසයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිතින්ජ කින්ස්ටි රණවක මහතා රාජකාරී කටයුතු ආරම්භ කළා. ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වැඩබහර ගත්තා. ස්ථාන කිහිපයක සිදු වූ රියානතුරු වලින් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලැබුවා. රත්නපුර සංකපාල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් අද අලුයම එකිනෙක ගැටීමෙන් සිදු වූ රියානතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් 2 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. මියගිය සහ තුවාල ලැබුවන් ලොරි රථයේ ගමන් කළ අය බවයි උඩවලව පොලිසිය පවසන්නේ. මොරොන්තුඩුව ධම්මානන්ද පාසල අසලදී මෝටර රථයක් ත්‍රිරෝද රථයක සහ යතුරුපැදික ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. මෝටර රථයේ රියදුරු බීමත්ව අධික වේගයෙන් රිය පැදවීම අනතුරට හේතු බවයි පොලිසිය පවසන්නේ. හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ අඟුරුවාතුඩ ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැනසිදු වූ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතරින් 4 දෙනෙකු කුඩා දරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. රියදුරුට නිඳ යාම හේතුවෙන් මෙම අනතුරු සිදු වූ බව පොලිසිය පවසනවා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගලු වෙල්යාය ප්‍රදේශයේදී බස් රථයක් සහ මෝටර රථයක් එකිනෙක ගැටීමෙන් කුඩා බිළිඳකු ඇතුළු 6 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. මෝටර රථයේ රියදුරුට නිඳ යාම අනතුරට හේතුවයි. වත්මන් ආණ්ඩුව සමග තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත් ගැටලුව ඇත්තේ තම පක්ෂයේම පිරිසක් සමග බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. සිරිකොතදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහත්මිය ප්‍රකාශ කළේ බලය ලැබුණු පසු අහිංසක පාක්ෂිකයා අමතක කිරීමේ දඬුවම එක්සත් ජාතික පක්ෂයට ලැබුණු බවයි. රටේ ජනාධිපතිතුමා මොනවා වුණත් එයා පෙන්ලා දින ආදර්ශයක්. ඔය කණ්ඩායමේ මහින්ද මාත්‍යාට තියෙනවා ජනප්‍රසාදය. ඒක ආයතුමා අවුරුදු තව 100ක් ගියත් ඒ ජනප්‍රසාදය තියෙනවා. එයායි හදාගෙන තියෙන විදිය. ඔය කණ්ඩායමේ දක්ෂයෙක් කියලා ඉන්නේ බැසිල් රාජපක්ෂ. අපිට මේ කිසිම වර්තමාන ආණ්ඩුවත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මට පෞද්ගලික ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආණ්ඩුවේ හිටපු සමහරක් කට්ටියත් එක්ක. අපේ අදක්ෂකම නිසා තමයි මේ ආණ්ඩුව මේගොල්ලන් අවුරුදු 4ක් ඇතුළත ගත්තේ. යන්තම් දෙයියනේ කියලා අවුරුදු 4කට ආණ්ඩුවක් ගත්තා. ඒ අවුරුදු 4 එක මිනිස්සෙට අපේ හරියට මේ ඇමතිවරුන්ගෙන්
කීප දෙනෙක් කැරෙන්න සමහරු සැලකුවේ නැහැ. ඒවල ප්‍රතිඵලමේ තමුන්ට අවශ්‍ය සියලු සුඛ විහරණයන් වින්දා බැට කකා හිටපු මිනිසුන්ට සැලකුවේ නැහැ. අපේ කට්ටියගේ කටවල් වලින් වෙච්ච අතපසු වීම නිසා මේ ජනාධිපතිවරණය පරාජය වෙන්න හේතු වුණේ. දුරකථන ඇමතුමක් ඔස්සේ ජනතාවගෙන් මුදල් වංචා කරන ජාවාරමක් පිළිබඳව අද වන විට හෙළිදරව් වී තිබෙනවා. එවැනි දුරකථන ඇමතුම් පිළිබඳව තම අවධානය යොමු වී ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරන්නේ. විදේශීය දුරකථන ඇමතුමක් ලෙස ලැබෙන මෙම වංචනික ඇමතුම පිළිබඳව අද වන විට ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. මේ ඇමතුම්වල ස්වභාවය තමයි මේ ඇමතුම් මගහැරුණු ඇමතුම් හැටියට තමයි මිස් කෝල් හැටියට තමයි සැලකෙන්නේ. මේ ඇමතුමකට උත්තර දෙන්න කලින් ඇමතුම විසන්දි වෙනවා. මේ වැනි අවස්ථාවකදී කුතුහලයට පත් වෙන පාරිභෝගික මේ අංකවලට නැවත ඇමතීම් කරනවා. මේ ඇමතීම් කරන අවස්ථාවකදී ඔහු පෙර ගෙවුම් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔහුගේ ගිණුමේ තියෙන මුදල් ඔක්කොම අහුසි වෙලා යනවා. පසු ගෙවුම් සම්බන්ධතාවයක් තිබුණ කෙනෙකුට විශාල බිල්පතක් අය වෙනවා. ඉතින් එම නිසා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරා. මේ ආකාරයට ඇමතුම් ලැබෙනවා නම් නැවත ඇමතීමක් කරන්නට එපා. එම අංකය 1700 කෙටි පණිවිඩය ඔස්සේ තමන්ගේ දුරකථන සමාගමට දැනුම් දෙන්න. දුරකථන සමාගම් සමග සාකච්ඡා කරලා උන්ට දැනුම් දීලා තියෙනවා මෙවැනි අංක මාලාවම සීමා කරන ලෙස. ඒ හේතුවෙන් දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වෙන එක අවම වුණා. ඉතින් දුරකථන පාරිභෝගිකයන්ට මේ ආකාරයට ගැටලුවට පත් වුණ කෙනෙක් ඉන්නම නම් ඔහුට පුළුවන් තමන්ගේ දුරකථන සමාගමට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ තමන් තෘප්තිමත් වෙන ආකාරයේ විසඳුමක් දුරකථන සමාගමෙන් නොලැබුණ අවස්ථාවකදී ඔවුන්ට පුළුවන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත් මේ ගැටලුව ඉදිරිපත් කරන්න. විගණන සේවා කොමිසම සකස් කර ඇති බව කියන ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය විරෝධතාවක නිරත වුණා. පාර්ලිමේන්තු වටරවුමේදී මෙම විරෝධතාව පැවති අතර නව ව්‍යවස්ථා කෙටුම්පතින් තම සේවය හැල්ලුවට ලක් කර ඇති බවයි විරෝධතාව ටෙක්වුවන් සඳහන් කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 දෙසැම්බර් 23 වෙනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් විගණකාධිපතිතුමාටයි ජනාධිපති ලේකම්ටයි බලය දීලා තිබුණා. අද වෙනකොට විගණන කොමිසම තමන්ට නැති බලයක් උපයෝගී කරගෙන අද සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා ඒක මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයට දාන්න හදනවා. ඒ නිසා අපි කියන්නේ ජනාධිපතිතුමාට මේ විගණන සේවා කොමිසමේ කටයුතු නවත්තලා සම්පූර්ණයෙන්ම මේකට මැදිහත් වෙන්න. දනවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලිය හෙට මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ එක්වෙමු ජාතික ක්‍රීඩාවට යන තේමාවෙන්. මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ ඒකාණ්ඩයේ සහ සුපර් ලීග් කාණ්ඩ යටතේ තරඟ පැවැත්වෙනවා. ඒකාණ්ඩයේ කාන්තා අවසන් මහා තරගයේ පැවැත්වෙන්නේ හයිඩ්‍රොමනී කණ්ඩායම සහ මහා උත්සව රතනපාල මහා විද්‍යාල කණ්ඩායම අතරයි. එම තරඟයේ හෙට උදැසන 8ට ආරම්භ වීමට නියමිතයි. ඕෂන් ලංකා කණ්ඩායම සහ ගෝල්ඩන් ටයිගර් කණ්ඩායම අතර පිරිමි අවසන් මහා තරඟය හෙට උදැසන 10ට ආරම්භ වනු ඇති. මේ අතර සුපර් ලීග් තරඟය හෙට පසුරු 1:00 සිට ස්වාධීන රූප වාහිනිය ඔස්සේ සජීවව විකාශය කිරීමට සියලු කටයුතු මෙවන විටත් සූදානම් කර තිබෙනවා. සුපර් ලීග් තරඟයේ කාන්තා අවසන් තරඟය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතරයි පැවැත්වෙන්නේ. පිරිමි අවසන් තරඟය ශ්‍රී ලංකා යුද හමුදා සහ MS කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා සංගමය 22 වරට සංවිධානය කළ යුද හමුදා පැරා ක්‍රීඩා තරඟාවලියේ මලන ක්‍රීඩා තරඟ සුගතදාස එලිමහන් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. ඒ යුද හමුදා පොදි ලුධිරංජන රාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දින තුනක් පුරා පැවැත්වෙන තරඟාවලිය සඳහා රෙජිමේන්තු 11ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 700 දෙනෙකු එක්ව සිටිනවා. මෙම අවස්ථාවට යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් නිර්මල් ධර්මරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. www.itnnews.lk